අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුවක් වන පීපල්ස් බැංක් එකට අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යන පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස් ලාගේ ලේටස්ට් FD රේට් මොනවාද කියන එක. මෙතන ඔයගලන්ට මම මුලින්ම සපෙන්නන්නම් මේගොල්ලන් ක්‍රෙඩිට් රේටින් එක A+ රේටින් එකක් තියෙනවා ෆ්‍රිච් රේටින්ග්ස් ලංකා ආයතනය මගින් පිරිනමන ලද. මෙයාලගේ මේ තියෙන රේට්ස් බලාත්මක වන්නේ 2022 ජූලි 11 ඉඳන් ක්‍රියාත්මක වන රේට්ස් තමයි ඔයගලන්ට මේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලන්ගේ නෝමල් ඩිපොසිටර්ස්ලාට මාසෙකට දෙනවා කල් පිරීමේදී 18.75ක් දෙනවා. මාස දෙකටත් සේම් 18.75යි මාස 3. මාස 3ට මේගොල්ලෝ දෙනවා 21.5ක් දෙනවා කල් පිරීමේදී. ඒත් එක්ක මන්ත්ලි දෙනවා 18.75ක්. මේගොල්ලන්ගේ මෙතන විශේෂයෙන් සඳහන් කරන මේ මාස 3 ඩිපොසිට් එක අනිත් සියලු රේට්ස් වලට වඩා වැඩි. අතර මාස 3ට මේගොල්ලෝ දෙන පර්සන්ටේජ් එක ගුලන් දෙක බලා ගන්න පුළුවන් ඉස්සරහට. මේගොල්ලෝ මාස 6කට දෙන්නේ 20.25යි මැචුරිටි කල් පිරීමේදී. මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවන 19ක් ලබා දෙනවා. ඒත් එක්කම අවුරුද්ද බහුතර ඩිපොසිටර්ස්ලා ඩිපොසිට් කරන අවුරුද්දට මේගොල්ලෝ දෙනවා කල් පිරීමේදී 21.25යි මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා 19.25. මම ඒක මුලින්ම සඳහන් කළා මාස 3 ඩිපොසිට් එක වැඩි අනිත් ඒවට වඩා කියන එක මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අවුරුද්දට දෙන්නේ මේගොල්ලෝ 21.25යි. හැබැයි මේගොල්ලෝ මාස 3 ඩිපොසිට් එකට දෙනවා 21.5ක් දෙනවා. ඒ වගේම අවුරුද්ද මාස 13ට බලා ගන්න පුළුවන් කල් පිරීමේදී 20.5ක් දෙනවා. මන්ත්ලි 19ක් දෙනවා. දැන් ඕගලන්ට පල්ලෙහාට බලා ගන්න පුළුවන් මාස 60ක් දක්වා. ඒ කියන්නේ අවුරුදු 5ක් දක්වා මෙයාලගේ ලේටස්ම රේට්. මෙතන ඕගලන්ට විශේෂ දෙයක් තියෙනවා සඳහන් කරන්න. මෙයාලගේ FD වල මිනිමම් ඩිපොසිට් ගැන සඳහනක් විශේෂ සඳහනක් තියෙනවා මෙතන. කල් පිරීමේදී ඩිපොසිට් එකක් දාන්නම මේගොල්ලන්ගේ රුපියල් 10000ක් වෙනවා අවම තැන්පත් මුදල. ඒත් එක මන්ත්ලි ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා නම් මෙයාලගේ අවම තැන්පත් මුදල තියෙනවා රුපියල් 100000ක් දැමිය යුතු බව මෙතන සඳහන් කරලා තිනවා. ඒත් එක්කම අපි බලමු මෙයාලගේ සීනියර් සිටිසන්ලාගේ රේට්ස් මොනවද කියන එක. ලේටස්ම රේට්ස් මෙයාලගේ සීනියර් සිටිසන්ලාට මාස එකට මේගොල්ලෝ දෙනවා කල් පිටින්නේ 18.75ක් දෙනවා. මාස දෙකටත් 18.75යි. මාස 3ට 21.5ක් දෙනවා කල් පිරීමේදී. මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් 18.75යි. ඒත් එක්ක මාස 6ට කල් පිරීමේදී 20.25යි. මන්ත්ලි ගන්නවා නම් 19යි. මෙතන අවුරුද්ද ඩිපොසිට් එකේදී තමයි නෝමල් ඩිපොසිටර්ස්ලාට වඩා 0.5% ඇඩිෂනල් හම්බෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. මෙතන ඒගොල්ලන්ට අවුරුද්දකට දෙනවා 21.75ක් දෙනවා කල් පිරීමේදී. ඒත් එක්කම මන්ත්ලි ගන්නවා නම් මේගොල්ලන් අවුරුද්දකට දෙනවා 19.75ක් දෙනවා. අවුරුද්දින් තමයි සීනියර් සිටිසන්ලාට ඇඩිෂනල් 0.5% වැඩිපුර හම්බෙනවා නෝමල් ඩිපොසිටර්ස්ලාට වඩා. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාස 60ක් දක්වා සීනියර් සිටිසන්ලාගේ ලේටස්ම රේට්ස්. හරි, අපි දැන් බලමු පීපල්ස් ලීසින් ලාගේ සීනියර් සිටිසන් කෙනෙක් අවුරුද්ද කාලයක් සඳහා රුපියල් 100000ක් ඩිපොසිට් කළොත් කීයක් පොලිය ලැබෙනවද කියලා කල් පිරීමේදී අපි දානවා රුපියල් 100000ක්. අවුරුද්ද කාලයක් සඳහා මේගොල්ලෝ කල් පිරීම දෙනවා 21.75ක් ගුණ කරනවා 21.75 බෙදනවා 100. රුපියල් 100000ක් දැම්මොත් කල් පිරීමේදී ලැබෙනවා පොලිය විදියට රුපියල් 21750ක් ලැබෙනවා. ඒත් එක්කම අපි බලමු රුපියල් 100000ක් දැම්මොත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න මේගොල්ලන් කීයක් ලැබෙනවද කියන එක අපි දානවා. රුපියල් 100000ක් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නව නම් අවුරුද්ද කාලයක් සඳහා මේගොල්ලෝ දෙනවා 19.75ක් දෙනවා. ගුණ කරනවා 19.75 බෙදනවා 100 බෙදනවා 12. මේගොල්ලන්ගේ සීනියර් සිටිසන් කෙනෙක් රුපියල් 100000ක් අවුරුද්ද කාලයක් සඳහා දැම්මොත් මාසිකව පොලිය විදිහට ලැබෙනවා රුපියල් 1645.83ක් ලැබෙනවා.